ඉතින් අදත් මගේ චැනල් එකට එකතු වෙනවා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පටන් ගත්තකම පේනවාද සුප්‍රියත් තමයි. එක පැත්තකින් ඩයමන්ඩ් නාම, අනිත් පැත්තෙන් ගෝල්ඩ් නාම, ඒ වගේම මැදින් මම ඇඳගෙන ඉන්නවා අයන් නාම. හරි බං, ඉතින් ඔච්චර කියලා හලන්න එපා. අද මම මේ වීඩියෝ එක වලට කියලා දෙනවා මේ විදිහේ ඩයමන්ඩ්, එහෙම නැත්නම් ගෝල්ඩ්, ඒ වගේම අයන් මේ හැම දෙයක්ම නොමිලි ගන්න විදියක්. ඉතින් කැණීම් කටයුතු කර කර පස්හාරහාර අයන් ගෝල්ඩ් ඒවා හොයන්න ඕනේ. මං අද නොමිලිම කියලා දෙනවා චීට් ගහලා ඔයාලට ඕනම දෙයක් නොමිලි ගන්න විදිය. ඉතින් මේ වගේ වීඩියෝස් කියන්නේ මේ ලේසි බර්ඩ් චැනල් එකේ විතරයි. ඒක නිසා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න තමයි කරන්න ඉපා. හරි, ඉතින් මම මෙන්න මේ දෙක කඩාගත්තාම ස්ටෑන්ඩ් එක මේ මොකද මේ හැලපෑ වරන් යකෝ. ඉතින් ඩයමන්ඩ් කඩුවෙන්ම ගහලා බලමු. කිය අට්ටුව ගෙව්වා මට, අට්ටුව සිරාවට මෙන්න ගහනෝ. දැක්කන දෙකයි ඇහුවේ, දෙකයි හරියට ගෙව්වා නම් දෙකක් ගහන්නේ නෑවා. අඩු හිර වෙලා කියංකෝ, හරිනේ අමාරුව. හරි, ඉතින් එළියට පැනගත්තා. ඉතින් මේ තියෙන මගේ ලස්සන සුන්දර ගෙදර. අඩු අතන විච් කෙනෙන්, විචලු මට පිස්සු. විච් කෙනෙන් නේද? ක්‍රීප කෙනෙකුත් ඉන්නවා. පුපුරන්නේ අඩු අඩු දෙන්නව මරනවා. ක්‍රීප මරන කොමේ විච්? ඌනිකන් අපේ විලේජ කෙනෙක් වගේනේ. අටුව මෙන්න මට ගෙව්වා. හරි හරිනේ, ලස්සන බලන්න ගියා. සැපද? අඩු, ඉතින් ඇඟටම වැදුණු විස ටික. ලේ අඩු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ. තප්පර 20ක් විතර යනකම් තියෙනවා විස ටික. ගාමන් නෑවා. මැරුණත් ආ গিදරින් ඉපදින්. ඕ ලස්සන අශ්වරලක් ඉන්න. ඒ වගේද මං මංගාවින් අශ්වය. ආයි සුපිරිය උන් තමයි මංගාවින්. අඩු මේ හැලපේ මෙතන හිරවල කියංගු. ෂේප් එකේ ගුටි නොකා මෙතන පැනගමු. ඉතින් ලේ කට්ටයි තියෙන්නේ. පැනගත්ත ෂේප් එකේ. හරි, ඉතින් දොරත් අරගෙන ආවා. ඉතින් වැඩේට ඕන බඩු ටික මං ඉස්සෙල්ලා අරගන්න ඔයාලට කියලා දෙන්න. පට්ටම ලේසිවා, අපි කිලින්ම වැඩේට පහමුකෝ. ඉතින් මං ආයෙමත් කියනවා ඔයා අපේ චැනල් එකට අලුත් කෙනෙක් නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න තමද කරන්න එපා. හරි, ඉතින් බලංගෝ මේ කන්න හැදුව කන්න බෑනේ. හරිනේ අමාරුව. ඉතින් මේ වැඩ නැති බඩු ටික අපි අර විචිගෙන් හොරකම් කරපු ටිකයි ක්‍රීපකින් හොරකම් කරපු ටිකයි දාගමු. ඉතින් පේනවනේ මං එන්ඩ චෙස්ට් එකකුත් අදාගෙන තියෙනවා. ඉතින් මේ එන්ඩ චෙස්ට් ගෝල්ඩ්, මේ එන්ඩ අයි. ඉතින් වචන වැරදිට කියනවනම් ගණන් ගන්න එපා. ඉතින් ඔය හැමදේම එමරල්ඩ්, ඔය හැමදේම අරගෙන තියෙන්නේ චීට් ගහලා තමයි. ඉතින් මං දෙයක් කියන්න ඕන. ඉතින් ඔයා මේ චීට් ගහලා ගන්න විදිය දන්නවනම් මේක බලන එකෙන් වැඩක් නැහැ. ඉතින් මම මේ කියලා දෙන්නේ මේක චීට් ගහලා මේ වගේ දේවල් ගන්න දන්නේ නැති අයට. ඉතින් ඒක නිසා දැනගෙන බොරුවට කමෙන්ට් දාන්න එපා. මං ඕක දන්නවා වැඩක් නැහැනි. ඒ වගේ ගොන් කමෙන්ට් නම් දාන්න එපා. මං ඉතින් කෙලින්ම රිමූව් කරලා දානවා දන්නවනේ. ඉතින් මං එහෙම දෙතුන් දෙනෙක්ගේ කමෙන්ට් දාලා තියුණා. මට කලිනුත් දාලා තියෙනවා එක කමෙන්ට් එකක් දාලා තියුණා මයින්ක්‍රාෆ්ට් ගහන්න කලින් මයින්ක්‍රාෆ්ට් ප්‍රෝ කෙනෙක් වෙලා ඉන්න කියලා. ඉතින් මං එයාවත් රිමූව් කරලා දැම්මා, මියුට් කරලම දැම්මා. ඉතින් ඔය වගේ ගොන් කමෙන්ට් ඕනේ නැහනේ. බලන්න බැරි නම් බලන්න එපා වීඩියෝ. ඉතින් මල. හරි, ඉතින් ඒකේ වැඩක් නැහැ, අපි කෙලින්ම බහිමු වැඩේට. ඉතින් මම මේ ඩයමන්ඩ් නාම ඒව ටික ඇඳගත්තා. ඇබ්බල් මූණ වගේද කියලා. ගැම්මත් තමයි. ඔඩෝ ගැම්මත් තමයි. කොහොමද ලයින් එක? සුපිරියක් තමයි ඉතින්. කොහොමද කෙලිම නයිට් කෙනෙක් වගේ ඉන්නවා. අඩු සුපිරියක් තමයි බං ඉතින්. හරි, ඉතින් මේ වීඩියෝ ඉතින් මං ඔයාලට කියලා දෙනවනේ මේ වගේ ඒවා ගන්න හැටි. නොමිලේ බං ඉතින්. ගැම්මත් තමයි. හරි, ඉතින් ලස්සන වැළුව ඇති. දැන් අපි කෙලිම වැඩේට බහිමුයි. ඉතින් මම මේ දෙක දාගෙනම ඉන්නම්. මේ ටික දාගෙනම ඉන්නම්. සොම්බියෙක් ඇවිල්ලා ඇටැක් කරු. ආම දාගෙන ඉන්න ඕන බං හැම වෙලේම. ඉතින් වැඩේ කරන්න මං ඉතින් උඩම තට්ටුවට යනවා. අපි කුළුණට යන්න ඕන නෑවා. ඉතින් ගේ ඇතුලේ කරුවල වගේ නිසා තමයි මම මේ කුළුණුඩට යන්නේ. ඒතර වලට වඩාත් පැහැදිලිව පේනවා. හරි, ඉතින් සුපිරියක් තමයි කුළුණුඩට ආව. වටේම පේනවා ලස්සනට. ගැම්මත් තමයි. ඉතින් කරන්න තියෙන වෙන මෙච්චරයි. ඔය උඩ තියෙනවනේ නිකන් අර කමෙන්ට් වගේ. මෙන්න මේ මැද තියෙන බටනය. මැසේජ් එකක් වගේ. අන්නේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා යටින් සර්ච් බාර් එක. ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ඇලයිර තියෙනවනේ. අන්නේ ගන්න. ඊට පස්සේ ගිව් කියලා ගන්න. ස්පේස් තියන්න. ඊට පස්සේ ඇඩ් දාන්න. එස් දාන්න. ආයෙමත් ස්පේස් තියන්න. දැන් ඔයාට ඕන බඩුවේ නම ගන්න විතරයි තියෙන්නේ. මම ඉතින් ඩයමන්ඩ් පික්ස් ඇච් අර ගල් කටුවක් තමයි ගන්න යන්නේ. ඒක නිසා මම ඩයමන්ඩ් කියලා ගහනවා මුලින් ටයිප් කරගන්නවා. ඉතින් ඩයමන්ඩ් කියලා ගහලා
ස්පේස් තියන්න නැතුව මෙන්න මේ අර පොඩි ඉරි කෑල්ල වගේ ගහලා තමයි පික්ක්ස් කියලා ගහන්න ඕනේ. ඉතින් මේක එක එක බාණ්ඩෙන් එක එක විදිහට වෙනස් වෙනවා. ඉතින් ඒක බලාගෙන මේ පැත්තේ පෙන්වන ඔයාලට. හරි, ඉතින් ඔයාලට පේන හරි පික්ක්ස් එක ආවා, පික්ක්ස් එක. ඉතින් මම වචන පැටලෙනවා, ගණන් ගන්න එපා. ඉතින් ගැම්මත් තමයි ඔයාලට පේනද? දැන් මම තා එකක් අරන් පෙන්වන්න, හෙල්මට් එකක් අරන් පෙන්වන්න, ඩයමන්ඩ් හෙල්මට් එක. ගිව් ඇට් එස් ස්පේස් අයන්. ඉතින් හෙල්මට් යන්නේ මේ අයන් පික්ක්ස් එක තමයි අරගෙන පෙන්වන්න යන්නේ. ඊළඟට මන්ද පෙන්වන හෙල්මට් එකක් දැක්කනේ, අයන් පික්ක්ස්. සුපිරියක් තමයි. ඉතින් මම හිතර ඔයාලා තේරුම් ගන්නද කියලා, මන්ද හෙල්මට් ගහනවා නම් මෙවිද ඇලයිරක්. ගිව් ස්පේස් ඇට් එස් ස්පේස් ඩයමන්ඩ්. ඩයමන්ඩ් කියලා මම පොඩ්ඩ අටුව වැරදුන කියහන් කිස් ප්ලීස්. ඩයමන්ඩ් යටින් චූටීරක්, ඊට පස්සේ හෙල්මට්. එච්චරයි මං. ඉතින් අපිට ආවර් එක දාගන්න ඕන ඩයමන්ඩ්, අර චූටීර කියලා ගහලා චෙස් ප්ලේට්, ඒදිරි ඩයමන්ඩ් ලෙගීස්, ඩයමන්ඩ් බූට්ස්, ඒ වගේ ගහලා ඔයාලට ඕන දෙයක් නොමිලේ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නෙමෙයි, ඔයාලට කන දේවල්, බ්ලොක්ස්, ඒ වගේම ඔයාලට මේ ගෙවල් හදන්න ඕන ග්ලාස්, ඒ හැමදේම ඕනම දෙයක් ගන්න පුළුවන් මේකෙන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ ඇපල් එන්චන්ට් කියන එන්චන්ටඩ්. මේ වචන කියන්නේ කියව එපා වෙනවා. ඉතින් ඇපල් ගිරිය කෑවා. කොහොමදනේ කෙලින්ම කහපාට ලයිෆ් ටිකුත් ආවා. ගැම්මත් තමයි මේ ඇපල් ගිරිය කාලා තමයි මම ලයිෆ් වැඩි කරගන්නේ. ඉතින් පවස් ආවද බං සුපිරියට. ඉතිවාලටත් මේ වගේ කන්න පුළුවන්, අරගෙන රස බලන්න පුළුවන්. ගැම්මත්තමයි මං ඉතින් කොටුව කඩාගත්ත හරණය අමාරුව වැටුණා. දැන් ඉතින් මං උඩරකින් ආයි කොටුව දාගෙන පෙන්නනම් මං හිතර ඔයාලා තේරුම් ගන්න තියලා. ඉතින් සුපිරියක් තමයි මේ විදිහට තමයි. නැත්තම් ඔයා ඩයමන්ඩ් ඒවා හොයාගන්න ඕන නම් කෙලිම වලවල් හාරගෙන ගිහිල්ලා එපැයි හොයාගන්න. ඊටඩි මේ ක්‍රමේ ලේසි. ආයිති මේක ක්‍රියේටිව් නෙමෙයි. ක්‍රියේටිව් කියලා නම් කියන්නේ ඔවා මේක ආයි සර්වයිවල් තමයි. සර්වයිවල් එපිසෝඩ්. මට කියන්න දරුණානේ මේක මගේ මයින්ක්‍රාෆ්ට් සර්වයිවල් එපිසෝඩ් අංක 4. ඒක කියන්න බැරුණවා. හරි, ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් මම කියලා දෙන්නේ ඔයාලට අයිස් ගොළුම් කෙනෙක් හදන හැටි. ලේසිම ලේසි විදියට බං. ආයිතින් එපිසෝඩ් 5 ගේන්නේ අයිස් ගොළුම් කෙනෙක් හදන හැටි. හරි, ඉතින් එහෙනම් ඕන්න අදට වීඩියෝ ගොරයි. මං හිතර ඔයාලා සුපිරිම ෆන් එකක් ගන්න කියලා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ හම්බුමු. මතකතුව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ ලේසි බර්ඩ්.